ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාණන් රාජපක්ෂලත් එක්ක එකට එකතු වෙලා නිදාස සමරනවා අපි දැක්කා. රාජපක්ෂලාට නම් මරණ බියෙන් නිදාස් වීම සමරන්න පුළුවන්. ගිය අවුරුද්දේ හිටියේ මරණ බයෙන්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සමරන්න දෙයක් තියෙනවා. 1993 ඉඳන් දැක්ක ජනපති සීනය වසර 29කට පස්සේ සැබෑ වීම නිසා එතුමටත් සමරන්න දෙයක් තියෙනවා. ඒත් අපිට නිදාස තියෙනවද? රාත්‍රියට විදුලි පහනක් දැල්වලා අඳුරෙන් නිදාස් වෙන්න අපිට බැරි නම් බඩ පිරෙන්න කෑම ටිකක් කාලා බඩගින්නෙන් නිදාස් වෙන්න අපිට බැරි නම් හතර වටේ දුවලා හරි වැඩි ගාණක් දීලා හරි බෙහෙත් ටික අරගෙන ලෙඩකින් නිදාස් වෙන්න අපිට බැරි නම් කොහොමද දෙයියනේ අපි නිදාස සමරන්නේ? අපි නිදාස සමරන්නේ මේ වැඩ බැරි හොරුපිරි ආණ්ඩුව ගෙදර යවපු දවසටයි කියන එක අපි තාම විශ්වාසයෙන් කියනවා. මිත්‍රවරුනි, අපි පෞගිය කාලේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නඩය මහා බැංකුව බින්දා මේ කාලේ හොරෙක් කියලා රටට කිව්වා. රට විකුණනවායි කියලා අපි කිව්වා. රට බෙදනවායි කියලා අපි කිව්වා. ඒ කතා නිසා තමයි මේ රටේ ජනතාව රනිල් වික්‍රමසිංහ පාලනය අවසන් කරලා මේ ආණ්ඩුවට බලය දුන්නේ. හැබැයි මේ ආණ්ඩුවට බලය දීලා වසර දෙකක් යනකොට මෙන්න බොලේ අපි එළවපු මිනිස්සයා පස්ස දොරෙන් ඇවිල්ලා අගමැති පුටුවේ වාඩි වෙලා ඒ ඇරිලා මේරනොට ජනාධිපති පුටුවෙත් වාඩි වෙලා ඉවරයි. දැන් නතර කරපු තැනින් රට විනාශ කිරීම ආරම්භ කරලා තියෙනවා. මිත්‍රවරුනි, අපි හිතුවේ බෙදුම් වාදයේ යුගය, මේ රට බෙදෙන යුගය එදා නන්දේ කඩාල් කලපුවෙන් අවසන් වුණා කියලා. තුවක්කුවක් අතට අරගෙන කරන බෙදුම් වාදයට වඩා පෑනෙන් කරන බෙදුම් වාදය භයානකයි. ඇයි අපි එහෙම කියන්නේ? කොටි ගහලා උතුර නැගෙනහිර අල්ල ගත්තා නම් අපිට බලවත් දවසක කවදා හරි ගහලා ආපහු අල්ල ගන්න පුළුවන්. බලෙන් ගත්තා, බලෙන් ආපහු ගත්තා. හැබැයි අපි පෑනෙන් ලියලා ලිඛිතව බාර දුන්නොත් උතුර සා නැගෙනහිර දෙමළ බෙදුම් වාදීන් අතට ඒක යලි කවදාවත් ගන්න බෑ. ලෝකේ අපට ගන්න ඉඩ දෙන්නේ නැහැ. අපි හැමදාම යුද්ධවලදී දිනපු ජාතිය. ඉතිහාසයේ පුරාම චෝල පාණ්ඩව කේරළ ආක්‍රමණ ආවා. අපි ඒ ගහලා පරාජය කරා. හැබැයි පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසින් ආවා. අපි සටන් කරලා පරාජය කරා. අපි හැමදාම රැවටුණි ගිවිසුම් අස්සම් කරන්න ගිහිල්ලා. පෘතුගීසින් එක්ක කෝට්ටේ රජුරු, මේ හරියට ඇතුලේ කෝට්ටේ රාජධානියෙන්නේ. කෝට්ටේ රජුරුගේ අස්සම් කරපු ගිවිසුමකින් මේ ප්‍රදේශයේ පෘතුගීසින්ට අයිති වුණා. 1815 මාර්තු අස්සම් කරපු ගිවිසුමෙන් උඩරට රාජධානිය ඉංග්‍රීසින්ට අයිති වුණා. අද එනවා මේ ජනාධිපතිතුමා නතර කරපු තැනින් පටන් අරන් තියෙනවා 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවා කියනවා. අද හැමෝම ඉඩම් බලතල ගැන කියනවා, පොලිස් බලතල ගැන කියනවා. ඒ ගැන අපි හොඳටම ඇහුවා. හැමෝටම අමතක වෙච්ච දෙයක් තියෙනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 154 ආව ගන්තියේ 13 වෙනි සංශෝධනයෙන් ගෙනාපු 154 A3 මොකද කියන්නේ? උතුරයි නැගෙනහිරයි ඒකාබද්ධ කරලා අර ඊළාම් සිටියම සම්පූර්ණ කරන්න පුරුදු වෙලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් කිව්වේ ගිය පාර කරපු විදිය වැරදි. ඒක නිසා ඒක නීත්‍ය අනුකූල නෑ කියලා විතරයි. හැබැයි මේ වගන්තියේමම ව්‍යවස්ථාවේ තියෙනවා 13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවා කියන්නේ දෙමළ ඊළාම් සීනේ ලොකුම කඩයිමක් වෙන උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමත් අයිති කියන අපි සිහිපත් කරන්න ඕනේ. එනිසා මේ ආර්ථික අර්බුදයේ කියන මහා පාප කර්මයට දායක වුණු අයම අද විපක්ෂ වේදිකාවේ නැගලා සුදුරු වගේ කතා කරනවා මේ අර්බුදයට උත්තර හොයන්න ඒ අයට පුළුවන් කියලා. අද මිත්‍රවරුනි, ඒම නිසාම සමහරව අර ජයිපිට දීලා බලමුනේ. මිත්‍රවරුනි, ඒ අය බැන බැන ඉන්නවට වඩා වැඩි දෙයක් කරන්න දන්නේ නැහැ. මේ තමයි ඉතිහාසයේ මූණ දෙන දැවැන්තම අර්බුදය. ඉතිහාසයේ නෝ විරු අර්බුදය. එහෙමනම් මේ වගේ දැවැන්ත අර්බුදයක් විසඳන්න අත්දැකීම්
කුසලතාවයේ තියෙන පරිණත නායකත්වයක් අවශ්‍යයි. ජයවිපේට ආණ්ඩුවක් තබා නගර සභාවක් කරලා අධ්‍යක්ෂකමක් තියෙනවද? පළාත් සභාවක් කරලා අධ්‍යක්ෂකමක් තියෙනවද? අඩුම ගානේ විපක්ෂ නායකයෙක් විදිහට රාජ්‍යයේ පාලනයට සම්මාදන් වෙලා අධ්‍යක්ෂකමක් තියෙනවද? අනුර කුමාර මැතිතුමාට වඩා පාලනයේ පිළිබඳ අධ්‍යක්ෂක අපේ මේ සමන්ත සිල්ව මැතිතුමාට තියෙනවා. එතුමා නියෝජ්‍ය නගරාධිපති ධූරයේ කටයුතු කරලා නගරයක් හදීර කරන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට උත්තර හොයලා තියෙනවා. බැන බැන නිකන් ඉන්නවට වඩා ඒ නිසා නිකමට ඉතාලි මිත්‍රවරුනේ අපේ කාර් එකක් බ්‍රේක් නැතුව ගැස්සි ගැස්සි පල්ලමක පල්ලෑට යනවා. දැන් වාහනේ පාලනය කරගන්න අමාරුයි. වාහනේ විසික් වෙනවා. තල්ලු වෙනවා. ඉස්සරහා පේනවා මහා තාප්පයක්. කොච්චර අමාරු වුණත් දැන් ගෙදර ඉන්න කාර් එකේ ඉන්න පුංචි පුතා වාහනේ එලවන්න තියා ලයිසන් එකක්වත් නැහැ. පුතේ පොඩි පුතා ඉන්නවා තාත්තේ මටත් දෙන්න මම පොඩ්ඩක් try කරලා බලන්නම් කියලා. මෙච්චර අර ලයිසන් එක තියෙන අත්දැකීම් තියෙන රියදුරාට එලව ගන්න බැරි වාහනේ ජීවිතේට වාහනේ එලවලා නැති පොඩි කාට දෙනවද මේ අනුභූතේමද? නැහෙනි. ඒ වගේ තමයි රටත්. රටාද තියෙන ඉතිහාසයේ නොවිරු අනුභූතයක අපිට පරිශන කරන්න බෑ. අත්හදා බැලීම් කරන්න බෑ. බුලත්විටි කඩයක් නොකරු බෙවුන්ට රටක් කරනවා වගේ සංකීර්ණ වැඩක් බාර දෙන්න බෑ. ඒ නිසා අපිට හැමදාමත් වරද්ද ගත්තට වරද්දගෙන වරද්දගෙන අපි වලේ කර වටට දැන් ගිල්ලා ඉන්නේ. ඒ නිසා මෙදා පාර අපිට වරද්ද ගන්න බෑ. ඒ නිසා අපේ ඉන්නවා මෙතන කණ්ඩායමේ අත්දැකීම් තියෙන කුසලතාවයේ තියෙන Taman බලයට වඩා ජනතාවට ආදරේ කියන එක කතාවෙන් නෙවෙයි ක්‍රියාවෙන් ඔප්පු කරපු අය. කතා කරද්දී නම් ඔක්කොම ජනතාව වෙනුවෙන් ජීවිතෙත් පූජා කරන්න කතා කරනවා. හැබැයි ඇමතිකමක් වෙන්නපු ගමන් සියල්ල දාලා ගිහලා ආණ්ඩුවේ ඇමතිකම් බාර ගන්නවා. මිත්‍රවරුනි අපි මේ ආණ්ඩුවත් එක්ක හැප්පුනේ ඇමතිකම අවධානමට දාලා. අපි හදපු අපේ ආණ්ඩුව වැරදි පාර යනකොට අපි ආණ්ඩුවේ පැත්තේ හිටගෙන ජනතාව ඉස්සරහට ඇවිල්ලා ආණ්ඩුව කරන වැරදි දේ හරි කියලා සාධාරණීකරණය කළේ නැහැ. ඒ වෙනුවට අපි ජනතාවගේ පැත්තේ හිටගෙන අපි මහදපු අපේ ආණ්ඩුවත් එක්ක අපි සටන් කරා. ඒ නිසා අපේ ඇමතිකම් උදුර ගන්න එයයි කටයුතු කරා. ඒ විතරක් නෙවෙයි මිත්‍රවරුනි අපි ලෝක ඉතිහාසෙත් වෙනස් කරා. මතක තියාගන්න මේ සමස්ත ලෝක ඉතිහාසෙ කිසිම රටක කිසිම විටක ඇමතිවරු තමන්ගේ ඇමති මණ්ඩලයට විරුද්ධව උසාවි ගිහිල්ලා නැහැ. ලෝක ඉතිහාස කවම කවර කාලකවත්. අපේ ආණ්ඩුව අපි ඇමති මණ්ඩලයේ මෙච්චරව කරුණු දක්වද්දී ඩීල් දාගෙන ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සිනර්ජි කියන සමාගමට ලංකාවේ ගෑස් යැපීමේ ඒකාධිකාරය දෙන්න හදනකොට ඇමති මණ්ඩලය නතර කරගන්න බැරි වුණාම විපක්ෂයේ බුදියගෙන ඉන්නකොට නැත්තම් ඒ ඩීල් වල කොටස් කරුවන් වෙලා නිහඬව ඉන්නකොට අපි තමයි ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට අපේ ඇමති මණ්ඩලයට විරුද්ධව උසාවි ගිහිල්ලා ඒ බැසිල් රාජපක්ෂගේ ඩීල් එක නතර කරගත්තේ. ඒ නිසා ජනතාවත් එක්ක ඉන්න බව කතාවෙන් නෙවෙයි ක්‍රියාවෙන් ඔප්පු කරපු පිරිසක් එක්ක හෙලිකොප්ටරය අද ඉහළට ඔසවන්නේ. ඒ නිසා මිත්‍රවරුනි මෙදා පාර සමන්ත සිල්ව මැතිතුමා ගියපාර කන්දේ 2018 එතුමයි ගමේ රැස්වීමට මං ආවා. එතුමගේ ගමේ රැස්වීමදී සමහර අනාගත නගරාධිපතිතුමා කියලාත් කිව්වා. මතකයි එතුමා. මම එතුමාව මගේ කතා ඉවර කරේ ඔබතුමාට අනාගතයේ නියෝජ්‍ය නගරාධිපතිතුමා වෙන්න ලැබේවා කියලා. උනානේ. ඒ වගේම අද මේ පාර මිත්‍රවරුනි අපිට විශ්වාසයක් තියෙනවා. මේ මොරටුවේ එදා පොට්ටුවෙන් ඡන්ද ඉල්ලපු අයගෙන් ඕනතරම් අපිට එකතු කරගන්න තිබ්බා. ගිලින නැවේ මීයෝ පයින්නෝනේ. හැබැයි අපි කුණු රොඩුවේ ඉතිරි කරලා හොඳ කට්ටිය විතරයි මේ පැත්තට ගත්තේ. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් කුණු රොඩු තිබ්බා. අපි නාම යෝජනා දුන්නේ නැහැ. සංඝ බේදේ වගේ ආනන්දරීය පාප කර්ම කරන අයට අපේ කතරන් ජේෂ්ඨයන් වුණත් අපේ කණ්ඩායමේ ඉඩ නැහැ. අපි චෝදනා නැති පිරිසුදු පිරිසක් වැඩ කරලා ඇති පළපුරුදු පිරිසක් තමයි අපේ කණ්ඩායමට තෝරගත්තේ. ඒ නිසා මිත්‍රවරුනි ඔබේ පුරවරේ අනාගතයට මොකද කරන්න කියලා අනිත් අය සරසුම් හදන්නේ කොහොම මොනවටද?
තන්දි දිනන්නේ කෙසේද කියලා තමයි නිදි මරාගෙන කල්පනා කරන්නේ. මේ සමන්ත සිල්ව මන්ත්‍රීතුමාතුළු අපේ කණ්ඩායම මොකද හදලා තියෙන්නේ? දින්නට පස්සේ නගරය හදන්නේ කෙසේද කියන එක. අද අපි මේ වැඩසටහන ඉදිරිපත් කරා. මොරටුව නගරයේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න හදවතින්ම දන්න නිසා ඒ ප්‍රශ්න වලට උත්තර ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා මිත්‍රවරුනි මේ මැතිවරණයේදී මොරටු නගරයේ අනාගතේ බාර දෙන්න බාර ගන්න සමන්ත සිල්වා මැතිතුමන් සූදානම් එතුමට මේ නගරේ බාර දෙන්න මොරටුව ජනතාව සූදානම් ඒ නිසා මොරටුවට හෙලිකොප්ටරයකට එකවරම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් පදිමු. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.